ධම්මචින්තා අද ධම්මචින්තාව පූජ්‍යපාද කොරතොට වෙස්සබු ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කාරුණික පින්නතුනි මේ උදෑසන ඔබගේ ජීවිතයට බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් එකතු කරන්ටයි මේ සූදානම් වන්නේ. පින්නතුනි අපි ඇසුරු කරන සමාජයේ කල්යාණ මිත්‍රයෝ පාප මිත්‍රයෝ කියලා කොටස් දෙකක් අපි අහලා තියෙනවා. පින්නතුනි සමාජයේ ජීවත් වෙන බාහිර අය පිළිබඳව විතරක් නෙමෙයි අපි තුලත් ඒක දකින්න ඕනේ. අපි තුල මම තුල සමහර වෙලාවට මම කල්යාණ මිත්‍රයෙක් තුල තිබෙන කල්යාණ ගතිගුණ මා තුල පිහිටන වෙලාවල් තියෙනවා. ඒ වගේම පාප මිත්‍රයෙක් තුල තිබෙන පාප ගතිගුණ මා තුල පිහිටන වෙලාවක් තියෙනවා. එහෙමනම් මේ මා තුලත් පාප මිත්‍රයෙක් සහ කල්යාණ මිත්‍රයෙක් සිටිනවා නේද කියලා තමා තුලින් තමා ගැන එහෙම දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම දැකලා පාප මිත්‍රයෙක් නොවි කල්යාණ මිත්‍රයෙක් බවට තමන්ට තමන්පත් වෙන්න පුළුවන් නම් පින්නතුනි ඒක කොච්චර වටිනවද? සමහර වෙලාවට අපි බාහිරින් බලාපොරොත්තු වෙනවා අපිට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕනේ කියලා. අපි ප්‍රාර්ථනා කරනවා අපිට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕනේ කියලා. අපි බලාපොරොත්තු වෙලා කල්යාණ මිත්‍රයෝ හොයනවා. ඉස්සෙල්ලා තමන් තුළ තමා කල්යාණ මිත්‍රයෙක් කරගන්නට. තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් කරගත්තොත් පින්නතුනි තමන් තුළ පාප අහිතවත් වූ අර කෙලෙස් ස්වභාවයන් හිත්වලින් ඈත් කරගෙන පිරිසිදු සිත් තුළ තමන්ගේ ජීවිතය ගත කරන්නට උත්සාහවත් වෙනවා. ත්‍යාග ගුණය, කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව, සමානාත්මතාවය මේවා හැම දෙයක්ම තමන්ගේ හිත්වල වැඩෙන තරමට තමන්ගේ කල්යාණ මිත්‍ර බව ඉහළ යනවා කියලා හිතන්න ඕනේ. ඒවා පහළට යනවා නම් කල්යාණ මිත්‍ර බව පහළට යනවා. පහළට යන්න නොදී ඉහළට ඔසවා තබා ගත්තොත් තමන්ගේ කල්යාණ මිත්‍ර බව ඒක තමන්ටම තමන් කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. තමන්ට තමන් කල්යාණ මිත්‍රයෙක් වෙනකොට තමන් අනුන්ටත් ඉබේම කල්යාණ මිත්‍රයෙක් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල එවැනි වටිනාකම් ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන් නම් කොච්චර වටිනවද කියලා හිතන්න ඕනේ. හැම දිනාටම මේ හිමිදිරි උදෑසන තුනුරුවන්ගේ ආශිර්වාදය වේවා. හැම දිනාටම සියලු යහපත වේවා. Thank you.